පිටසක්වල ජීවින් මිනිසුන් ලෙස වෙස්පලාගෙන අපාතර ජීවත් විය හැකි බව ඇමරිකානු හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයක් මගින් තමයි එලෙස අනාවරණය වී තිබෙන බව මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. එනිසා අපිට මෙතන මා ලස්සන තැනක්නේ. ඒකනේ වටේම වෙනව නේද? ඇත්ත මේ තැන මොකක්ද නැන්නේ? ඒක තමයි. අපේ ලස්සන තැනක් නේද? ඔව් අපි පොඩ්ඩක් හොයලා බලමු. ඔව් අපේ ලෝකින්නේ කට්ටියට මේ කැමරාව තියෙන එකේ වීඩියෝ එකක් කරලා යමු. එහෙනම් මේ පටන් ගමුද අපි? හරි පටන් ගමු. හෙලෝ ගයිස් ඔයාලට කොහොමද ඉතින්? ඔන්න අදත් අපි ඉන්නේ ලස්සනම තැනක. මෙතන කියන්නේ ගලවුඩු කොටුව කියලා නැත්තම් බොස්ටොක් චයා කියලා කියනවා. මේ බලන්නකෝ මේ තියෙන ඡයා එක. මෙතන මාරම ලස්සනයි, මාර view එකක් තියෙනවා. මෙතෙන්ට එනවනම් මේක තියෙන්නේ ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාර නගරයට අසන්න. එනවනම් එන්න ඕනි. තියෙනවා කේෂන් එකට යන පාර ඇහුවනම් හැමෝම දන්නවා. ඒ පාරේ ඇවිල්ලා තියෙනවා හන්දියක්, බෝඩ් එකක් ගහලා තියෙනවා මම පෙන්නන්න. එතනින් එන්න ඕනි පස් පාරේ. ඇවිල්ලා ආපුවම ටික දුරක් එනකොට මීටර් 200ක් වගේ එනකොට මේ ඡයා එක හම්බ වෙනවා. ඉතින් මේ බලන්නකො හැම තැනම තේ දළුයි. මේ එනවා නුවරඑළිය පැත්තෙන් එන සිහිල් සුළඟයි. ඉතින් මා ලස්සන තැනක් මෙතන. ඉතින් අපි අපේ යාළුවන්ටත් ආරාධනා කරනවා මෙතෙන්ට එන්න කියලා. ඉතින් අපේ ලොක් කට්ටිය බලන් ඉන්නව නම් ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඔයාලා ඉතින් පරිසරය විනාශ කරන්නේ නෑනේ. ඒ නිසා මේ ඇවිල්ලා බල්ල යන්න. ඉතින් මා ලස්සනයි මේ තියෙන ඡයා එක. මෙතෙන්ට මාර view එකක් මේ. ලස්සන දැන් ටිකක් පේනවා. අපි ගිහිල්ලා බලමුද මේ අර ඉස්සල්ලාම තියෙන අර අතන ඩොට් එක වගේ අර තියෙන පේනවද? ඔව් නේ අපේ ලෝකේ තියෙන අර පිරමීඩ වගේ අන්න ඒ වගේ සුදු පාට එක අර තියෙන අර තියෙන අන්න එතෙන්ට ගිහිල්ලා බලමු. අපි එන ටක් ගාලා එතෙන්ට යන්න. යා. එහෙනම් අපි මේකේ පෙන්වන තැනට යමු. අපි ඔන්න අර අතන ගලවුඩ පුටු ඉඳන් දැක්ක තැන්ට තමයි මේ ආයෙම තෙනි මතුනේ. ඉතින් අපිට දැන් එන තොරතුරු අනුව මේක බණ්ඩාරවෙල
සාම චෛත්‍ය. එතකොට මේ වගේ කියන්නේ එකෙන් ලංකාවෙම තියෙන්නේ සාම චෛත්‍ය පහයි. එකක් තියෙනවා බණ්ඩාරවෙල, ඒ කියන්නේ මේකට එන්න පුළුවන් පල්ලෙවෙල පාරේ එනකොට තියෙනවා සාම චෛත්‍ය කියලා බෝඩ් එකක්. ඉතින් එතනින් එන්න පුළුවන් පොඩි දුරක් තියෙන්නේ. ඊට පස්සේ අනිත් ඉතිරි හතර තියෙනවා උණ වටුණ අම්බාර වලපනේ ශ්‍රීපාදේ වගේ. ඉතින් බණ්ඩාරවෙලට සුවිශේෂී තැනක් ඉඳලා මේ සාම චෛත්‍ය හදලා තියෙනවා. මේක ඇත්තරම ජපන් සාම චෛත්‍යයේ ඒකේ අරමුණ වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධයක් තිබ්බනේ. අපේ ලෝකේ නම් යුද්ධ නැහැ. සාමකාමී මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙම වුණාම මේ ඒකේ සාමය සඳහා තමයි ඒක සාමය ආරක්ෂා කරගන්න තමයි මේ ජපන් සාම චෛත්‍ය මේ ගොඩනගලා තියෙන්නේ. මේ ලෝකේ ඇත්තටම බුද්ධඝම තියෙන්නේ නේද? අපි ආයි පිටසක් කළ ඉදරන්නේ මෑනිය. ඉතින් ඒ රටේ මේ ලෝකේ මේ දේවල් නැහැ. මේ වගේ තැනක ඉතින් මේ ලස්සන අපි උඩින් යනකොට දැක්ක මේ වගේ ලස්සන පළාතක්. ඉතින් ඇවිල්ලා අපි ඉස්සල්ලාම ආවේ අර ගල උඩ පුටුවක් වගේ තිබ්බා. එතෙන්ට ආවා. එතන ඉඳන් මේ දැක්ක පිරමීඩයක් වගේ එකක්. ඉතින් අපි මෙතනින් ඇවිල්ලා ආතෝ උනා. මේ එතන ස්ථානය කොහොමද වැදගත් වෙන්නේ කොහොමද? මේ ස්ථානය ගාහක යන්ත්‍ර පන්සලයි. ජපන් මිත්‍රත්වයට හැදිච්ච පන්සලක්. දැන් කවුරුත් 50කට වැඩි. ඒක කාලේ දෙවෙනි ලෝක යුද්ධයක. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ තමයි මේ පන්සල හැදුණේ. ආහහ. ඒ කියන්නේ මම දන්නේ නැහැ මම පොතපතින් තමයි කරන්නේ කියන්නේ. දෙවෙනි ලෝක යුද්ධයේදී මේ මුලට පානේගේ ලංකාව පානේ කියේ ඉංග්‍රීසි ආණ්ඩුව. චර්චිල් කියලා මහත්තයෙක්. එයා තමයි උදම්දාවේ ලොක්කා. වැදින පත් කළ දුන්නේ එයා. එපාර සවල්ට කෑමේ මරගෙන චර්චිල් කියන මහත්තයා ගිහිල්ලා තියෙන ලංකාවේ උඩ රවුම පොඩි රවුම වෙනවද චාර්කාව. ඒ වෙලාවේදී එයා දැකලා තියෙනවා මේ මීමෙහි පොදිය වගේ ඈතින් ගුවන් යාන කියන මීමෙහි පොදිය වගේ එනවා දැකලා තියෙනවා. කල්පනා කරා මොකද්ද මේ කියලා කියලවිල්ල කියන කොටත් එයාට බෝම්බ පාරක් වැදිලා තියෙනවා මිසයිල් පාරක්. ඒ පාර නෑ දැනගත්ත මට යන්න බෑ ලංකාවට නැවත යන්න බෑ කියලා චර්චිල් ඩේන්ජර් කිව්වලු. මේ ලංකාවේ කට්ටියට මෙදෙන් ටිකක් දීලා තියෙනවා. ඉතින් ලංකාවේ වැඩි ඉතින් මේ කාලේ ඉතින් ඉතර මුගත් නෑනේ. ඒ පාර චර්චිල් ඩේන්ජර්. ඉතින් මේ වචන දෙකේ තේරුම දන්නවා. ඩේන්ජර් කියන්නේ කරදරයක්. චර්චිල් කියන්නේ මහත්යා මහත්තර කරදරයක්. ඒ පාර අපේ කට්ටිය පොඩ්ඩක් සයිඩ් එකකින් කැඩා වැදිලා තියෙනවා. ඔය දැම්මගේ ගෙවල් නෑනේ ඉතර. ඔව්. කැලේනේ. ඒ පාර ඒගොල්ලොත් දැකලා දිනවා මහා විශාල මිනිහෙක් පොදිය වගේ එනවා රෑනවා. ඒ පාර අපේ ලංකාවේ කට්ටිය දැනගත්තානේ චර්චිල් ඩේන්ජර් කියලා. මේගොල්ලෝ මොකද කරන්නේ? ඩිකට ආරාට තිබ්බ සම්මංගල තිබ්බ ආවි ආයුධවලින් මොනවාද තිබුණේ? ගල් කටස් වක්කු වෙඩි වේත්තු වක්කු. හා හා. ඊතල ඒ වගේ දේවල් තමයි තිබුණේ. දැන් වගේ නමින පන්නේ ආවුද තිබිලා නැහැ. ඒ පාර ඔබ්බික මොකුත් බැලුවේ නැහැ. තිබ්බ තිබ්බ දිගටම ඔක්කොම ඒ ගුවන් යාන පේරම බිම දැම්ම. ඉතින් කෙනෙකුට කරදරයක් කරන ලංකාවේ ඇවිල්ලා කරදරයක් කරන්න තිබ්බේ නැහැ.
ඒ පස්සෙන් ඇවිල්ලා තියෙනවා ජපාන හිරෝෂිමාව නාගසාකි අපිට මිත්‍රත්වයේ තියෙන කොටසක්. හා හා. මේගොල්ලෝ මේගොල්ලෝ ලංකාවේ කට්ටිය හිටුවා මේගොල්ලෝ අපිට හතුරු තමයි. ඒගොල්ලන්ට තිබ්බා. හිරෝෂිමාවට එකක් වැටුණා නාගසාකි වලට එකක් වැටුණා ජපානයට වැටුණා අනිත්. ඒ පාර ඒ රට විනාශ වුණා. ඒ රටවල් තුනම විනාශ වුණා. මේ දැන් වගේ ඒ රටවල් ඒ දිනු නැහැ. ඒවත් විනාශ වෙලා. ඒ පාර පිට රටවල් වල රැකියාව වලට ගිහිල්ලා හිටපු ජපන් නාගසාකි හිරෝෂිමා කට්ටිය එකතු වෙලා කල්පනා කරලා දැන් මොකද්ද අපි කරන්න ඕන? අපේ රට විනාශයි. අපේ තියෙන දේශේරම විනාශයි. ඉතින් දැන් අපි කොහොම හරි නැගී හිටින්න ඕන කියලා මේගොල්ලෝ කතිකාව කරගෙන කොටත් දෙයකට බෙදුණා. කොටත් දෙයකට බෙදිලා කොටසක් සාමය පතුරවන්න කොටසක් රැකියාව ජීවත් වෙන්න ඒ විදියට දෙකට බෙදිලා කටයුතු කරා. සාමය පතුරන කට්ටිය ගියාර පොඩි බෙරයක් තියෙන සාමයේ අකුරු පෙළ. මේ අපිට යුද්ධය එපා, අපිට සාමය අවශ්‍යයි කියලා මේ බෙරේ අරගෙන මෙන්න මේ විදියට ගහ පාරවල් නැහැ කැලෑවල් වල අරි කලාවල් වලින් ගංගාම දුරින් පිටත් වෙනවා. මේ විදිහට වේ ගහන්නේ. නම් යෝ යනවා පේලි. ඒගොල්ලන්ට කන්ද නෑ, වතුර නෑ, අඳින්න නෑ, මුකුත් නෑ. ඉන්නට ඇඳි වත පමණ. ගස් කොළ කොළ ගෙඩි කොළ ජාති ගෙඩි ජාති දකා මේ බෙරේ ගහ සාමය පතුරනවා. අපිට යුද්ධ එපා, අපිට සාමය ඕන. අනික් කොටස පැය අටක් වැඩ කරනවා වෙනට පැය දහසයක් වැඩ කරවා තල්ලයි කියලා නායක කියනවා. පස්සේ පැය දහසයක් වැඩ කරනවා. ඒගොල්ලන්ටත් කෑම නෑ, වතුර නෑ, ඇඳින්න නෑ, වැඩ කරා. වැඩ කරලා කොහොමාරි රට කොට ගත්තා. අරගොල්ල සාමය පැතිරුවා. සාමය පැතිරුවලා දැන් ඉතින් රටවල් 80ක් එක්ක ලෝකේ රටවල් 80ක් එක්ක සාමය පැතිරුවලා සාමය ඉල්ල ගත්තා ඒගොල්ලෝ. ඒගොල්ලන්ට ලැබුණ සාමය ටී ටී විජේතුංග මහත්තය තමයි ලංකාවෙන් ගියේ. අපේ ලංකාවට චෛත්‍ය 5ක් ලැබුණා. ඉන්දියාවට 7ක් තියෙනවා. අනිත් රටවල් වලට එක එක තියෙනවා. ඒක ඔක්කොම බුදුමෙතර වෙන් කරලා තියෙනවා. ඒ අතරතුරේ ඉතින් අපේ ලංකාවේ තමයි අවසාන මොහොත දක්වා 5500ම ලංකාවේ තමයි බුද්ධහම රැඳෙන්නේ. ඒක නිසා තමයි ලංකාවට 5ක් දීලා තියෙන්නේ. අනිත් රටවල් වලට 1ක්. ඉන්දියාවේ 7ක් තිබුණාට ඉන්දියාවේ 7ක් ඒකත් ඉවර වෙනවා. මොකද බුදුදහම ඉපදුනේ ඉන්දියාවේ. පැවතුනේ ඉන්දියාවේ. මට ඒ කාලෙන් කාලෙට ඒවා වෙනස් වෙලා ඉවර වෙලා යනවා. අවසාන මොහොත දක්වා අවසාන කහසිවුරත් ලංකාවෙන් තමයි ඉවර වෙන්නේ. ඒ ආකාර තමයි තියෙන්නේ. තියෙන්නේ නේ. මම බලන්න ඕනේ කහාමුදුරු නම ඉන්නේ. ඔන්න යාළුවනේ අපි මේනින් වහන්සේ අපි එක්කන් යනවා බුදුමැතුරට. ඉතින් බණ්ඩාරල් පැත්තට ආවොත් ඔයාලත් මේක බලන් ඉන්නේ. කියන්නේ ලංකාවෙම මේ පහක් තමයි තියෙන්නේ. එකක් ඇත්තරම් බණ්ඩාරවලට සුවිශේෂී ඉඳ තමයි මෙහෙට සාමචෛත්‍යයක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මේකත් ඇවිල්ලා විනීතව ඇසිරිලා මේ බල්ලයන්ට මේ අනිවාර්යෙන් දැන් අපේ ලෝකෙ නම් මේවා විනාශ කරන්නේ. මේ ඔයාලත් පරිස්සමෙන් ඇවිල්ලා බල්ලයන්
එතකොට මෑණින් වහන්සේ එහෙම තමයි පිළිත් කියද්දී ජපන් විදියට ජපන් විදියට තමයි දැවුවේ සිංහල විදියට. අර තියන්නේ නම් යෝ රින්ගේ කියෝ. ආහ ජපන් භාෂාව සිංහලට පරිවර්තනය කරගහම ආහ අපේ භාෂාවෙන් නම් කාමේ කියනවා නම් නමෝ සතර භගවතු වරහත සම්මාදන්. ආහ ඒක ජපන් භාෂාවෙන් අරගෙන. ආහ ආහ මේ කියන්නේ මේ පන්සල ආරම්භ කරපු හාමුදුරුවෝ. ආ මේ අවසානට හිටපු හාමුදුරුවෝ මේ ඊට පස්සේ තමයි මම ආවේ. ආ ඒ ඉතෝ හාමුදුරුවෝ මේ පන්සල හදන්න ආරමුණු කරද්දී සේවකව දාලා වැඩ කරද්දී මුල් පස්තල් කපනකොට මහත් කිබිලා තියෙනවා. බා මේගොල්ලෝ බැරිම නේ කැවිනේ ගමන මේ කපනකොට විතරයක් කැපිලා එහෙන ඔන්නමන කියලා දෙන පිටරේ මේ මේ වෙලා තියෙන්නේ. හා හා. අර ජෝටි පැටි එක මේ කැස්කෙන්ඩක් වගේ පොඩි පැටි. ආන්දරන්ට පෙන්නවම මේ ජෝටි පැටිය වුණා පෙනේ කරනවා. හා හා. ආ ඒ පාරේදී නයා බව දැනගෙන ආන්දරුව මේ කුප්පියට දැම්මා. හා හා. කුප්පිය දැම්ම ඩෝට කන්න පොන්න බෑනේ ජෝටි පැටියනේ. ඔව්. එහෙම ඒවලම ගිහිල්ලා ජපන් ගිහිල්ලා මේකට බෙහෙත් දාගෙන ඇවිල්ලා තියෙනවා. මැරිලා ඒකට පැටියා මැරිලා බෙහෙත් දාගෙන ඇවිල්ලා දැනට අවුරුදු 50ක් විතර වෙනවා. අම්මා. තාමත් ඒ විදිහම නේද? නෑ. චූටි පැටියා නේ මේකට දැම්මේ දැන් ටිකක් ලොකෝයි නේද? ආ. ඔව්. චූටි පැටියා මේක දාන්න බෑනේ. ඕනේ. අර බෙහෙත් දැම්මම අර තෙරේසම උතුමිය කාලේ පියවත්තේ. ආ. කියවන්න පුළුවන්. පන්සලෙන් කිව්වෝ වගේ පණංගල වැව නැත්තම් මිනුවන් වැව කියලා කියනවා. ඉතින් මාල් ලස්සනයි. මතකනේ මේ මේනින් වාසයේ කිව්වා මේ කිනාන්න බෑ. අදැන්න ජීවිත 15ක් විතර බිලිගෙන තියෙනවා. මේ කරේ බොක්කක් වගේ අටට තියෙන්නේ. වැවගාව ඉන්නේ. ඉතින් මෙතන මහා ලස්සනයි. ආ පැත්තේ හොටෙල් එකකුත් තියෙනවා. මේක තමයි කිව්වේ මිනුවන් වැව කියලා. පණංගල වැවේම මං හිතන්නේ කොටසක් වෙන්න ඕනි. ඒ පැත්තට වඩා මේ පැත්ත ලස්සන. මේ ලස්සන තේවතුත් එක්ක මහා ලස්සන තියෙනවා. අපි ආව තැන හොඳයි නේද? ඒක. ලස්සනයි. මෙහෙම ඇවිල්ලා පරිසරය විනාශ කරන්න එපා.
ඉතිං අපේ ලෝක යාලුන්ටත් කියන්නේ ඔන්න එන්න මෙතන බලන්න. අපි දැන් ඊළඟට කොහෙද යන්නේ? ඊළඟට ඉන්න බලමු වතේ. ඔය තියෙන ආරාතන කන්දක් පේනවා නේද? අර කමු හතරක් වගේ තියෙනවා. අන්න එතෙන්ද යන්නේ? යා. එහෙනම් අපි let's go. එහෙනම් කොල්ලෝ අපි ගියා. අඩේ මේ කොහෙද මේ? මේ අම්බලමත් දුවේ. අඩේ වැරදිලා. මොකද මේ මේ ආයියක් අපි කන්දකට යන්නේ කි? මේකද? යා යා යා. ඔන්න අපි ආවා තනිදන් බලනකොට අර උඩ කන්දක් පෙන්නේ. ඉතින් මේ කන්ද උඩට එනකොට මෙතන ලස්සන තැනක් හම්බුණා. ඉතින් මහා ලස්සනයි. මෙතෙන්ට කියන්නේ නායබැද්ද කන්ද උඩම තමයි මේක තියෙන්නේ. කියන්නේ පාර දිගේ එනකොට හම්බෙන හට් එක නෙමෙයි. මෙතන තවත් ලස්සන හට් එකක් තියෙනවා. අපි උඩින් එනකොට තමයි මේක දැක්කේ. ඉතින් මෙතෙන්ට ආවා. මෙතන මාර view එකක් තියෙනවා. මා ලස්සන තැනකට ආවා. මෙතන නායබැද්ද view point එක කියන්නේ. ඒ කියන්නේ view point තුනක් තියෙනවලු. ඉතින් ඒකෙන් එකකට තමයි මේ අපි ආවේ. අපේ ලෝක කට්ටියට ඔන්න මෙතෙන්ටත් එන්න පුළුවන් මා ලස්සන තැන. මේ මල් පිපිලා පාරදී. මේ මා ලස්සනයි. කොළ පාට හැම තැනම තේවත්. අපිට හම්බෙන තොරතුරුත් එක්ක මේ මෙතන මේ මගේ කෙලින්ම පහළ තියෙන්නේ පුංචි සිරිපාදේ. ඊට පස්සේ මේ ඊට උඩින් තියෙන එක ඇල්ල රොක් එක. ඊට ඉස්සරහින්ම අර ලොකු කන්ද තියෙන එක නමුණු කුල. ඊට පස්සේ මේ පැත්තෙන් හැම වුණා පන්සල, ඒ කියන්නේ කුඹල්වල අර කෙලින්ම තියෙන්නේ නාරංගල කන්ද. මේ පැත්තෙන් නුවරඑළිය සයිඩ් එක. ඉතින් මෙතන මා view එකක් තියෙන. මෙතන තියෙන්නේ කුරුලංගල කන්ද. එහා පැත්ත මොණරාගල ඒ ටික පේන්නේ. ඉතින් මේකත් මා ලස්සන view point එකක්. එහෙනම් දැන් වෙන තැනට යන්නේ නේද? එහෙනම් අපි දැන් බලමු මේ හරියින් කොතෙන්ද යන්නේ කියලා. ආ රතන පේනවා නේද? තව මේක point එක. එතෙන්ට යන්න බලන්න. නං අපි එතෙන්ට යමු. ලස්සන
ඇත්තටම මේ මල් පිපිල මාරගත්ත. දැන්ඉන්නේ පොරෝමල වීව් පොයින්ට් එක. ඉතින් අපි උඩින් එනකොට මහා ලස්සන දේවල් ටිකක් දැක්කා. අපි සමහරක් ස්ථානවලට ගියා. හැබැයි ඉතින් මේ ගොඩාක් තැන් තියෙනවා, අපි දැන් යනකොට බලන් යන්න වෙනවා. ඉතින් ඔන්න අපේ ලෝක කට්ටියටත් මෙහෙට ඇවිල්ලා බලලා යන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපේ ටයිම් එක හරි නේද යන්න වෙනවා අපේ ලෝකෙට. ඉතින් ඇත්තටම මහා ලස්සන ප්‍රදේශයක්. ඉතින් මේවා ආරක්ෂා කරගන්න ඕනි මේ ලංකාවේ මිනිස්සුන්ටත්, දැන් ඒක කියන්න ඕනි. ඉතින් අපේ මිනිස්සුනම් පරිසරය ආරක්ෂා කරනවා. ඔව්, අපේ ලෝක කට්ටියටත් කියන්නේ මේ වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරලා, ෂෙයා කරලා, ලයික් කරලා, කමෙන්ට් එකක් දාලා මේ කියන්න අඩුපාඩු. දැන් මේ වගේ ඉස්සරහට අපි ලෝකයේ නෙමෙයි විශ්වයේ යන ට්‍රැවල් වලට එතකොට මොන හරි අපි දිනු කරගන්න පුළුවන්. ඉතින් නැවත හම්බෙමු එහෙනම්. අපේ වාහනේ නවත්තලා ආවි. එහෙනම් එහෙනම් හම්බෙමු. ඔව්.